අයිබන් ඔබතුමාට තෙල් සංස්ථාව කියන්නේ දූෂිත රාජ්‍ය ආයතනයක් කියලා ඔබතුමා පිළිගන්නවද? ඇත්තටම අපේ කාලය තුල නම් අපි එහෙම සත පහක විශ්වාසයක් නැහැ වගේ ආයතනයක් කියලා. හැබැයි යම් කාලවල එහෙම තිබ්බයි කියලා අපිත් අහලා තියෙනවා. ගුවන් යානා ඉන්ධන ගෙන්වීම බාරගත් සිංගප්පූරු සමාගම ගිවිසුම උල්ලංඝනය කළා නේද? ඇත්තටම බර්ලින් තෙල් වගේක් මෙරට ආනයන වෙලා තියෙනවා. මීට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග මොනවද? මීට එරෙහිව දැනට පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. සංස්ථා සේවකයන් කියන්නේ මේ හරහා ලීටරයකින් රුපියල් 2කටත් වඩා වැඩි පාඩුවක් සිදු වෙනවා කියලා. යම්කිසි පාඩුවක් වෙලා තියෙනවා නම් දඬුවම සැර විදියට වදී. ප්‍රමාණවත් භූමි තෙල් තොග තිබියදී නෙමෙයිද මේ බාල වර්ගයේ තෙල් මිලදී ගත්තේ? නෑ එහෙම නෑ. භූමි තෙල් වල ස්ටොක්ස් තියෙනකොට අපි ආනයනය කරන දවසයි මෙහෙට ලැබෙන කාලය අතර වෙනකොට ලංකාවේ තියෙන තෙල් ටික පාවිච්චි වෙනවා. ඒ අනුව අපි ආනයනේ කිරීම කරනවා රටේ ජනතාවට තෙල් හිඟයක් ඇති නොවෙන්න. මීට පෙර සිදු වුණු බාල පෙට්‍රල් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අමාත්‍යංශ ලේකම්වරයාට දුන්න දඬුව මොකක්ද? ඇත්තටම එතුමා අපි දැනට අමාත්‍යංශ ලේකම් මණ්ඩලය තුළ දැන් රාජකාරී කරනවා. හැබැයි එතුමාට විරුද්ධ යම් වැරදි කිරීමක් සිදු වෙලා තියෙන එක පරීක්ෂණ කටයුතු කරයි යනවා. මීට සම්බන්ධ අනෙක් අයගේ වැඩ තහනම් කළා තියෙනවද? පැහැදිලිවම කළා. හැබැයි එක් නිලධාරියෙකුට පමණක් තාමත් වැටුප් ගෙවනවා කියන්නේ ඇත්තද? ඔව් එහෙම ගෙවනවා. අපි ඒක විරුද්ධයි. මමත් අපේ ඇමතුමත් දෙන්නම විරුද්ධයි. ඛනිජ තෙල් ජාවාරම් වලට මේ ආකාරයෙන් නිලධාරීන් පෙළඹෙන්නේ ආණ්ඩුවේ ඉහළ තැන්වලින් ඔවුන්ට අනුබලයක් ලැබෙන නිසාද? අපේ ඇමතුමත් ඉහළ රජයේ කිසිම කෙනෙක්වත් බලපෑම් කරන්න එකම වැරද්ද තමයි එකම නිලධාරියෙක් එකම තැනක අවුරුදු ගානක් පල් වෙන එක. මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙලා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? කිසිම මොහොතක වෙලා නැහැ. මේ වගේ වැරදි සිදුවෙද්දිත් ආණ්ඩුව තාමත් බලයේ ඉන්නේ විපක්ෂයේ දුර්වල නිසා නෙමෙයිද? ආණ්ඩුවේ වැරදි වෙනම නම් නිකම්ම විපක්ෂයේ පමණ වෙනවා. ඉතින් ඒ කියන්නේ ආණ්ඩුව වැරදි වෙන්නේ නැහැ කියන එක. ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදු වෙනවද? එහෙම මාත් එක බලන් ඉන්න. වැඩිම මනාපගත්ත අලුතෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකම් දෙන එකට ඔබතුමා එකගද? පැහැදිලිවම.